මනෝකාය අද සමාජයේ බොහෝ දෙනෙකුට කතාබහට ලක් වූ මාතෘකාවක්. කෙනෙකුගේ රූපකාය තිබියදී මනසෙන් මවාගත් සියුම් කයකින් ගත කළ හැකි බව බොහෝ දෙනා කියනවා. අපේ රටේ විශ්ව කීර්තියට පත් වූ භික්ෂූන් වහන්සේ නමක් මනෝකායෙන් ඇවිද්ද වග පත්තරවලින් කියා තිබෙනවා. මේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අප නාහිමිපාණන්ගෙන් විමසූ පසු මෙසේ පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මනෝමය කාය කියන වචනේ භාවිතා වෙලා තියෙනවා. ඒ හැර මනෝකාය කියලා පිටකත්‍රයේ කොතනකවත් නැහැ. ඒ වචනාර්ථය හෙව්වොත් මනමේව කායෝ මනෝකායෝ කියලා කියන්න වෙනවා. සිතම කයක් කියන එකයි තේරුම. එහෙම එකක් බුද්ධ ධර්මයේ කොතනකවත් නැහැ. මනෝමය කාය කියන එක තියෙනවා. මනෝමය කියන්නේ සිතින් නිපදනා කය. දැන් අපි ස්වර්ණමය, රජතමය, ධාරුමය යනුවෙන් මය ප්‍රත්‍යය යොදා තියෙන්නේ ඒ නිපන් කියන එකයි. රත්තරණෙන් හැදෝ දෙයට ස්වර්ණමය කියනවා. රිදියෙන් හැදෝ දෙයට රජතමය කියනවා. දැවයෙන් හැදෝ දෙය ධාරුමය. ඒ වගේ සිතින් හදාගත් දෙයට කියනවා මනෝමය කියලා. එහෙම වචනයක් මුළු පිටකත්‍රයේම තියෙනවා. ඒ මනෝමය කාය කොටස් දෙකකට බෙදෙනවා. අභිඥා බල ප්‍රාප්ත උතුමන්ගේ මනෝමය කාය රිද්දිමය මනෝමය කාය වශයෙන්. අභිඥා බල ප්‍රාප්ත කියන්නේ මනෝලෝ පංච අභිඥා ලාභියා ඉන්නවා. ඒ අභිඥා පහ තුරෙන් රිද්දි විද ඥානයේ තියෙන කොටස් තුනක්. අදිෂ්ඨාන විද්‍ය, මනෝමය විද්‍ය, විකුරු වර්ණ විද්‍ය. අදිෂ්ඨාන විද්‍ය කියන්නේ ඉන්න තැනින් වෙනස් නොවි වෙස්වලා ගන්න නැතුව නොපෙනී යන්නේ නැතුව කෙසඟක්වත් සෙලවෙන්නේ නැතුව අදිෂ්ඨාන බලයෙන් යම් යම් දේ කරනවා. මහ පොළව ජලාශ කරනවා. ජලාශේ මහ පොළව කරනවා. අදිෂ්ඨාන බලයෙන් එවදු සිද්ධි පෑම අදිෂ්ඨාන ඉද්ධියයි. විකුරුවන රද්ධිය කියන්නේ විවිධ පෙළහර පෑම. නොපෙනී යනවා. පෙනෙපෙනී යනවා. පොළවේ කිමිදෙනවා. අහසේ යනවා. එවැනි සුද්ධි මවා පෑම විකුරුවන රද්ධියයි. මනෝමය සුද්ධිය කියලා කියන්නේ තමා හා සමාන ආත්ම භාව මවාපෑම. කෙසඟක්වත් වෙනස් නැතිව තමා හා සමාන ආත්ම භාවයේ මවාපෑම. ඒ මවාපාන ආත්මෙට සිතක් නැහැ. චිත්තද රූප නැහැ. ඒක මවාපෑම. පින්නතුන් අහලා ඇතිනි අපේ බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑව බව. යමා මහ පෙළහර පාන විට නිර්මිත බුදුරුවක් මවා ගන්නවා. නිර්මිත බුදුරුව ලවා ප්‍රශ්න කරවනවා. තමන් වහන්සේ ප්‍රශ්න කරනවා. නිර්මිත බුදුරුව ලවා උත්තර දෙවනවා. ඒ උත්තරය ලැබෙන්නේ ප්‍රශ්න කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ හිතන දෙයයි. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ හාර මාසයක් ගාතාවක් පාඩම් කරගන්න බැරුව හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේගේ උපදේශය අනුව රහත් වුණා. රහත් වෙන විට උන්වහන්සේගේ සසර ප්‍රාර්ථනාවක් තිබුණා මනෝමය විද්ධිවන්තයෙන් අතර අග්‍ර වෙන්නට. ඒ වන විට සිටියේ ජීවක අඹ වනේ. එදා ජීවක වෙද මහතාගේ නිවසේ දානි. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝරත්නය දානෙට වැඩලා පැන් පිළිගන්වන විට බුදුරජාණන් වහන්සේ වදාළ තවත් එක නමක් ඉන්නා විහාරයක එන්න කියලා. පණිවිඩකරු ගිහින් බලනට මුළු ආශ්‍රම දහස් ගණන් භික්ෂූන් ඉන්නවා. පස්සේ දුවගෙන ඇවිල්ලා කිව්වා එක්කෙනෙක් නෙවෙයි දහස් ගණන් ඉන්නවා කියලා. එතනදී වදාලා චුල්ලපන්තක නම එක්කෙන්න කියලා. දෙවැනි වර යනකොට මම චුල්ලපන්තක කියමින් දහසක් දෙනාම කිව්වා. පණිවිඩකරු ආයෙත් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. එවිට බුදුරජාණන් වහන්සේ නැවත වදාලා විහාරයට ගොස් සිවුරු කොණෙන් අල්ලා ස්වාමින් වහන්සේට වඩින්න කිව්වා කියලා එක්ක එන්න කියලා. මොකද මේ චුල්ලපන්තක ස්වාමින් වහන්සේගේ අරහත්වයේ ප්‍රකට වෙන්න චුල්ලපන්තක දහසක් මවාපෑවා. මෙසේ තමා හා සමානව ආත්මභාව මවාපෑමට කියනවා මනෝමය විද්‍ය කියලා. අපේ බුදුසසුනේ සෙනසුම් පනවන භික්ෂූන් අතර අග්‍ර දබ්බමල්ල පුත්‍ර ස්වාමින් වහන්සේට
රාත්‍රියක හරි ආගන්තුක භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අපට ඉසිගිලි පර්වතයේ ආසන ඕන. අපට වේබාර පර්වතයේ ආසන ඕන කිව්වම අවශ්‍ය නම් දබ්බමල්ල පුත්‍ර හිමවරු 10 දෙනෙක් මවා ගන්නවා. මවාගෙන උන්වහන්සේලා ඒ තැන් වලට එක් යනවා. ඒ වගේ තමාහා සමාන ආත්මවා මවාපෑමේ අභිච්ඡා බලයට කියන මනෝමය ඉද්ධිය කියලා. ඒ භාවනාවට උපදවා ගත යුතු දෙයක්. භාවනාවට අභිච්ඡා බල නූපද වූ පුද්ගලයන්ට මේ මනෝමය කායම වන්ට හැකියාවක් නැහැ. කර්ම විපාකයේ ඉද්ධිය කියන්නේ දෙවියෝ බ්‍රහ්මයෝ දිව්‍ය නාගයෝ දිව්‍ය ගුරුලෝ අසුරයෝ බුදුරජාණන් වහන්සේ දකින්ට එනවා. එන විට යත්තන්ගේ යොදුන් ගණන් උස මහත ශරීර වෙනුවට මිනිස් ප්‍රමාණය ආත්මවම වා ගන්නවා. එතන තියෙන අවිඥා බලයක් නෙවෙයි. පුණ්‍යෛද්‍ය. එම කර්ම විපාකද පුණ්‍යෛද්‍ය නිසා තමාට කැමැති කැමැති ආකාරයට වෙස්සලා ගන්නවා. තමා ඉන්න තැන ඉඳන් වෙන කෙනෙක් යවනවා නෙමෙයි. තමාම යනවා. ඒ වාට කියන පුණ්‍යෛද්‍යෙන් ලබාගත් මනෝමය කාය කියලා. ඒ හැර මේ ශරීරයෙන් තොරව හිත පමණක් කයක් බවට පත් වෙලා ඇවිදීමක් ලෝකේ කොතනකවත් නැහැ. එහෙම දෙයක් බුද්ධ ධර්මයේ තියෙන්න බෑ. මොකද හේතුව අපි මේ ජීවත් වෙන්නේ පංචවෝකාර භවයේ. වෝකාර කියන්නේ ස්කන්ධ පහට. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ ස්කන්ධ පහ නිසා තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ භවයට කියන පංචවෝකාර භවය කියලා. අසඤ්ඤ ලෝකයේ හැර අරූප ලෝක සතර හැර පංච රූපෝකාර භව 26ක් තියෙනවා. ඒ භව 26හි සිත පවතින්නේ වස්තු රූපයක් ආශ්‍රය කරගෙනයි. මනුලව වස්තු රූප 6ක් තිබෙනවා. හෘදේ වස්තුව චක්කුසෝතගාන ජීවහා කාය වශයෙන් මේන් චක්කුසෝතගාන ජීවහා කාය යන පහට තිබෙන්නේ සිත් 10ක් පමණයි. අනෙක් සියලුම සිත් පහළ වෙන්නේ හෘදේ වස්තු රූපය අසුර කරගෙනයි. හෘදේ වස්තුව රූපය අසුර නොකර පංචවෝකාර භවයේ සිතක් කවදාකවත් පවතින්න බෑ. දැන් අපේ බුද්ධ වචනේ තියෙනවා දුරංග මං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙසන්ති මොක්ඛන්ති මාර බන්ධනා. මේ ගාතාව අටුවාවේ තෝරනවා සිත දුර ගමන් යනවා කීවේ ගමන් යෑම නෙවෙයි. දුර පිහිටි අරමුණු ගැනීමයි. සිතට කෙසඟක් ගමන් කරන්න බෑ. මොකද කාරණේ? අසුරු සනක් ගහන කාලය තුල සිත කෝටි ලක්ෂ වාරයක් ඉපදෙනවා, බිඳෙනවා. ගමන් කිරීමට බැරි එක හේතුවක් නම් උපන්තන බිඳෙනවා. අනික වස්තු රූපයකින් තොරව සිත පවතින්න බෑ. එවිට මේ රූපකාය මෙහෙම තියාගෙන නාමකාය වෙදිනවා කිව්වොත් ඒක බුදුරජාණන් වහන්සේ නඳුරු දෙයක්. නාමයක් පමණක් ඇවිදින්න බෑ. අරූප ලොව පමණයි නාමකාය පමණක් තියෙන්නේ. ඒකට ඇවිදින්න බෑ. අරූපී බ්‍රහ්මයාට දිවස් නැහැ. රුද්ධිවිද නුවණ නැහැ. පෙර ආත්ම බැලීමේ නුවණ නැහැ. අවිඥා පහෙන් කිසිවක් නැහැ. ඉන්න තැන එහා මෙහා යාමක් නැහැ. යන්න තැනකුත් නැහැ. පෙනෙන දෙයක්වත් නැ බන අහන්නත් බෑ කිව්ව සෝවාන් වෙන්න බෑ කිව්වෙත් ඒක නිසා පංච වෝකාර භවයන වෙති මේ භව 26ට අයිති කෙනෙක් කයෙන් වෙන් වෙලා සිවුම් කයෙන් හෙවත් මනෝකායෙන් හැසිරීමක් නැ එබැවින් මනෝකාය කියලා දෙයක් බුද්ධ ධර්මයේ කොතනකවත් නැති බව අභිහිතව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟව ප්‍රකාශ කරනවා මනෝකාය මාතෘකාව අද සමාජයේ ඉතා ප්‍රසිද්ධ දෙයක්. ධර්මයේ ගවේෂණය කරන බොහෝ දෙනෙක් මේ මනෝකාය පිළිබඳව කතා කරනවා. බොහෝ දෙනෙකුට මෙය ගැටලු සහගත දෙයක් වී තිබෙන්නේ අපේ රටේ ලෝක ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් මනෝකායින් ඇවිද්ද බව පත්තරවලින් පොතපතින් ප්‍රසිද්ධ කර නිසායි. මේ අදහස ආවේ මනෝකාය කියා දෙයක් නැතිනම් අපේ රටේ බහුශ්‍රුත හිමිවරු මේ ගැන මෙතරම් බෞද්ධ ජනතාවට ප්‍රකාශ කරන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම අද බොහෝ උගත් ධර්ම විනයදර උපාධිදර ස්වාමින් වහන්සේලා පොතපතින් දේශනා ආදී විවිධ ක්‍රම මගින් ප්‍රකාශ කරන විට
ධර්මයේ නොදන්නා නොතේරුම් උදවියෙක් හරි කියලා පිළිගන්නවා. බුද්ධ දේශනාවේ අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවක තියෙනවා සාසන පිරිහෙළන්නේ ඥාත භික්ෂුව කියලා. ඥාත කියන්නේ ප්‍රසිද්ධ භික්ෂුව. ඔහු තමයි මේ බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ. ඇත්ත හෝ බොරුව හෝ ප්‍රසිද්ධ භික්ෂුව යමක්ද කියන්නේ ඒකනි ජනතාව පිළිගන්නේ. බොරුව ඇත්ත ලෙස කියන විට අධර්මයේ මතුවෙනවා. ධර්මයේ යට යනවා. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ ජීවිතේ මතු ජීවිත තුළදී නිවන් දකින තුරා බුදුරජාණන් වහන්සේ දෙසු ධර්මයට පටහැනිව කිසිම වැරදි සිරිතක් අනුගමනය නොකරේවා කියලා. බුදුමහ ජනතාවටද නිසි කල්යාණ මිත්‍රය ආශ්‍රය ලැබී සම්මා දිට්ඨිය පහළ වේවා කී අපි ආශිංසනය කරමු. මනෝකාය සම්බන්ධව කියන සංසාර මන්දිරයේ වැනි බොහෝ පොත්පත්වල සඳහන් අයුරු සත්කම් කරද්දී අහසේ මනෝකායෙන් බලාගෙන සිටි බව වග පැහැදිලි කරනවා. ඒ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස. අපි ලංකාවේ ඉන්නේ පේන කියන කපු මහත්තුරු. බොහෝ උසස් දෙවියන්ගේ නම් කියමින් ශාස්ත්‍ර කියනවනේ. අන්න ඒ වගේ එකක් තමයි ඔය කතාව. අද කාලේ සමහර යෝගාවචරයෝත් ඉන්නව කවුරු හරි ලෙඩෙක් ආවම මෙයා අහවල් කාලේ අහවල් අකුසලය කරලා තමයි ඔය ලෙඩේ හැදුනේ. ඕකට අහවල් පිළියම කරන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් මේ පුද්ගලයා ගැන විශ්වාසයක් තියෙනවනේ නිසා හොඳ ඥාන දර්ශනයක් තියෙන කෙනෙක් කියලා පිළිගන්නවා. මට මතකයි කුරුණෑගල පැත්තේ කෙනෙක් නුවරට ඇවිත් ජලාශයක නාන විට හිස හැපිලා මැරුණා. එයාගේ අම්මා යෝගාවචර භික්ෂුව ළඟට ගිහින් කිව්වා, අනේ මේ අපේ එකම පුතා එයාට මේ මොන කර්මයක් කරලාද මෙහෙම වුනේ කියලා එවිට පිළිතුරු ලැබිලා තියෙනවා. පෙර ජාතියක නාන විට කෙනෙක් ගලේ යනලා මරලා. ඒ නිසා පුතාට පින් පිණිස පොකුණක් හදන්න කියලා. ඉන් පස්සේ මේ අම්මා ස්ථානයේ පොකුණක් හැදුවා. එයා ඥාන දර්ශනයක් ඇති කෙනෙක්ද කියලා එයා අම්මා දන්නේ නැහැ. ඒ වගේ දර්ශන තමයි ඔය අහසේ සිට දැක්කයි කියන්නේ. ශල්‍ය කර්මයක් සඳහා වෛද්‍යවරු පැය ගානකට නිරුවින්දනය කරනවානේ. ඒ නිරුවින්දනය ගත්ත ඖෂධ නිසා ඔහුගේ සිත අධිභවංගයට වැටෙනවා. මනෝද්වාරික චිත්ත වීතිවත් වැඩ කරන්නේ නැහැ. මුළු කයම අක්‍රියයි. දැනීමක් නැහැ. ඇස කන නාසය දිව ශරීරය කියන ඔක්කොම අක්‍රිය වෙනවා. සිත භවංගගතව පවතිනවා. මේ ශල්‍ය කර්මයට භාජනය වෙන පුද්ගලයා කලින් අහලා තියෙන මේ ශල්‍ය කර්මයේ මෙහෙමයි වෛද්‍යවරු ඇඳගන්නේ මෙහෙමයි. මේ විදිහටයි මේවා කරන්නේ කියලා. ඊළඟට පෑයටකට නිර්වින්දනය කළා නම් පෑයට වන විට එක පාරටම සිහිය එනව නෙමෙයි. ටිකක් සිහිය ඇවිල්ලා ආයෙත් නින්දට වැටෙනවා. ටික වෙලාවකින් සිහිය ඇවිල්ලා ආයෙමත් නින්දට වැටෙනවා. පෑ ගානක් තිස්සේ අවදි වෙමින් නින්දට වැටෙමින් ගිහිල්ලා තමයි පියවි සිහිය ලැබෙන්නේ. ඔය අතරදී පියවි සිහියට සමීප වෙන්න කිට්ටුව භවංගයෙන් නැගිට එන විට අපට සිහින දකින්න ලැබෙනවා. සිහින කියන්නේ කලින් ගත අරමුණු සිහිපත් වෙනවා. ඒකට කියන්නේ අනුභූත ආරම්මන කියලා. අපි දන්නා මහත්මයෙක් ශල්‍ය කර්මයකට යොමු වෙන්න කලින් බුදුගුණ සිහි කළා. එතුමාට සිහිනෙන් අවදි වන විටම බුදුගුණ සිහි වුණා. මොකද? නිර්වින්දනයට සමීපව ගත්තේ බුදුගුණ අරමුණ නිසා. නිර්වින්දනයට කලින් යම් බඳු සිතක්ද පහළ වෙලා තිබුණා. ඒක තවත් උපවත් වෙලා සිහියෙන් ආසන්න අවස්ථාවල සිහිය සිහින දකින්නා වගේ අරමුණු වෙනවා. ඒක තමා මතකේ තියෙන්නේ. අදිනින්දෙන් නින්දෙන් ඉන්න විට කිසි දෙයක් මතක නැහැ. හොඳට අවදි වුණාම පස්සේ කියනවා, මම බලානේ හිටියා මෙහෙම කතුර ගත්තා, මෙහෙම කැපුවා, මෙහෙම මැහුවා, මේ විදිහට සිදු වුණා කියලා. සත්‍ය වශයෙන් මේ කියන්නේ මනෝකාය හසේ සිට දැක්ක නෙමේ. අඩනින්දේදී සිතට වැටහිච්ච අරමුණු. අපි හීන දකිනවනේ. හීන දකිනකොට අපි අහසින් යනවා, පොළවෙන් යනවා, සෙල්ලම් කරනවා, නොයෙක් දේ කරනවනේ. නමුත් ශරීරයේ මෙහෙ තියෙනවා. ඒ වගේ දයක් තමයි සිතින් අරමුණු ගැනීම තමයි ඔය කියන සෙල්ලම් ටික. මනෝකයින් සක්මන් කළා කීවත් ඇවිදලාවා කීවත් ඔක්කොම සිතින් ගත්ත අරමුණු පමණයි. දැන් අපට පුළුවන් තප්පරයකින් රුවන්වැලි සෑය ළඟට ගිහින් එන්න. එතනදී සිත ගියා නෙමෙයි,
මෙතන සිට අරමුණු කරන අපි තවතිසා භවන මේ ජීවිතේ දැකලා නැහැ. නමුත් අහලා තියෙනවා. දැන් ඒ අනුව තවතිසා භවන්ට ගිහිල්ලා වෛජයන්ත ප්‍රසාදේ බලලා එන්න පුළුවන්. සිතෙහි ගියා නෙමෙයි. සිතට යන්න බෑ. සිත ආශ්චර්ය දෙයක්. දුර සිටි අරමුණු පවා හිතට ගන්න පුළුවන්. අපි අපාය ගැන හිතන විට අපේ හිත දැන් අපායට ගිහිල්ලා. බවග්‍රේ කියන විට බවාග්‍රේට සිත ගිහිල්ලා. ඔය ඔක්කොම සිතින් අරමුණු ගැනීමයි. කවදාවත් රූපකයකින් තොරව නාමකය සක්මන් කිරීමක් නැහැ. සිතින් අරමුණු ගැනීමක් ඒ අහසේ සිට බලා සිටීම. අවසර ස්වාමීන් වහන්ස සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා කඩු කොපුවෙන් කඩුව එළියට ගන්නවා වගේ. තෘණගසක බඩේ එළියට ගන්නවා වගේ. මනෝමය කයක් නිර්මාණය කරගන්නා බව. මේ උපමාවෙන් දැක්වෙන්නේ මොන වගේ මනෝමය කයක්ද? ඒක දැක්වෙන්නේ ඇත්තටම තමා හා සමාන බව පෙන්වන්න විතරයි. එහෙම නැතුව මෙසේ තිබියේදී එළියට ගන්න තවත් සියුම් කයක් එහෙම නෙමෙයි. අපි හිතමු කඩුවේ කොපුව පවතින්නේ යම් හැඩයකට. කඩුවත් ඒ හැඩයටමනේ තියෙන්නේ. ඒ වගේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ යම්බදු උස මහත හැඩරුව වර්ණ වූවා නම් ඒ හා සමාන රූපයක් තමා මවන්නේ. බුදුරජාණන් වහන්සේ මනෝමය රිද්දියෙන් බුදුරුව මවන විට උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඒ ආකාරයෙන්මයි මවන්නේ. නොයසේව ඝන ශරීරයෙන් සිවුම් ශරීරයක් එළියට ඇදලා ගැනීමක් ගැන නෙමෙයි එතන සඳහන් වෙන්නේ. එසේ රුද්ධියෙන් තමා හා සමාන රූපමවීම මනෝමය කාය කියනවා. මිසක්කේට මනෝකාය කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මනෝමය කය භාවිතා කළ අවස්ථා පිළිබඳව තව ටිකක් පහදා දුන්නොත්. බුදුරජාණන් වහන්සේ මනෝමය කය භාවිතා කළ අවස්ථා බොහෝමයක් ධර්මයේ සඳහන් වෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ බේස කලාවනේ වැඩ සිටින අවස්ථාවේ මහා පුරුෂ විතරක අටක් ඇති වුණානේ. ඒෂණින් බුදුරජාණන් වහන්සේ මනෝමය කයින් එතනට වැඩමවල දහම් දෙසුවා. ඒ වගේම හිටි හැටියේ දෙව්ලොවටම බඹලොවට අපායට වැඩමවන්නේ පා ගමනින් යනවා නෙමෙයි. මනෝමය කයින් සිද්ධියනොයි වඩින්නේ. යමා මහ පෙළහැර පෑමේදීත් එහෙමයි. බොහෝ අවස්ථාවල මනෝමය කාය භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන් හත්වෙනි වස්සාන කාලය තුළ තවතිසා දෙව්ලොවට වැඩමව අභිධර්ම දේශනාව සිදු කරද්දී දිනපතා පිණ්ඩපාත වඩිනවා. වේලාව සලකලා මෙතෙක් ධර්මයේ දේශනා කෙරෙත්වා කියලා අදිෂ්ඨාන කරලා නිර්මිත බුදුරුවක් මවලා ඒ දේශනය පවත්වන්න සලස්සලා තමන් වහන්සේ සුද්ධියෙන් වඩිනවා. උතුරු කුරු දිවයිනට දානෙ පිළි අරගෙන අනෝතත්ත්ව වෙල ළඟට වඩිනවා. එතනදී පැම් පහසු වෙලා ඉඳන් වළඳන්නේ. එහිදී ශරීරත් මහරහතන් වහන්සේ වැඩලා උපස්ථාන කරලා දන් වළඳා අවසානයේදී අහනවා දවස පුරා දෙසූ දේශනාවේ සංක්ෂිප්ත කොටස. ආයමත් භාග්‍යතුන් වහන්සේ තවතිසා භවන්ට වඩිනවා. මේ විදියට තුන් මාසයක් අනුවාරයක් මනෝමය කයමවලා තියෙනවා. එහිදී ඔය අතර සිටින රහත් වූ බ්‍රහ්මයෝ සහ මහේසාක්‍ය දෙවරු දන්නවා දැන් මේ සිටින්නේ රිම්මිත බුදුරුවක් කියලා. නමුත් දේශනාව කෙරෙහි සෙත් යොමු කර අතරක් නැර දේශනාවෙන් ධර්මයට සමන් යොමු කරන බොහෝ දේවරුන්ට වැටහෙන්නේ නැහැ. නෙමේ නිර්මිත බුදුරුවක් කියලා. චතුර්ථ ධ්‍යානික අභිඥා බල සුද්ධිය නිසා මෙහි බොහෝ වාරවල බුදුරජාණන් වහන්සේ මනෝකාය භාවිතා කරලා තියෙනවා. කර්ම විපාකජ ඉරිදී හේවත් පුණ්‍ය ඉරිදී පිළිබඳව මේ වෙලාවේ මට ගැටලු සහගත තත්වයක් ඇති වෙනවා. ගරු ස්වාමීන් වහන්ස, නාගයෝ, ගුරුලෝ, තිරිසන් ශරීර ලැබුවේ යම් අකුසල ශක්තියක් නිසානි. ඉතින් ඔවුන් කොහොමද කුසල ශක්තියකින් ලැබිය යුතු මිනිස් කයක් මවාගන්නේ? එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආව දිව්‍ය ගුරුලේ මිනිස් විසින් ඇවිත් වැඳලා කිව්වා, ස්වාමීනි මම ද්වේකාරී කියලා. ද්වේකාරී කියන්නේ කුසල් අකුසල් දෙකම කරගන්න කෙනෙක් කියන එකයි. කුසල් අකුසල් දෙකම කරගත් නිසා තිරිසන් ආත්මයේ ඉපදුන නමුත් දිව්‍ය සමාන සැප විඳිනවා. දැන් ඔය දිව්‍ය නාග, දිව්‍ය ගුරුලු කියන අය ද්වේකාරී. මනුලව ඉන්නව නේද? සුරා වෙළඳාම කරන අය. ඒක මිත්‍යා ජීවිතේ වැටෙන අකුසලයක්.
ඊළඟට ඒ ලැබෙන මුදල් වලින් දන් දෙනවා. විහාරස්ථාන දියුණු කරනවා. කුසල් රැස් කරනවා. මරණාසන්න අවස්ථාවේදී අකුසලයේ සිහිපත් වුණා නම් ඒෙන් දුගතියක පෙදෙනවා. දුගතිය පිදලා ඊට පස්සේ කුසල විපාක වශයෙන් සැප විඳිනවා. සමහර ලොකු බංගලාවල ඉන්න මිනිසුන්ට වඩා හොඳ සැප ලබන බල්ලෝ. එයාට හොඳට කණ්ඩ බොණ්ඩ දෙනවා. නාවනවා. බල්ලට වෙදකම් කරන වෛද්‍යවරයෙක් පවා ඉන්නවා. මොකද මේ ඌ බලුවාත්මේ උපදින්නේ අකුසල විපාකයක් නිසා. නමුත් මෙතරම් සැලකිලි සැප ලැබෙන්නේ කුසල විපාකයක් නිසා. මේ ළඟදී එක මහත්මයෙක් මට කිව්වා, ස්වාමීන් වහන්ස, අපි මෙච්චර මිනිසුන්ට පින් කරන්නට කියනවා. මිනිසුත් පින් දහම් කරනවා. ඒත් බෞද්ධයෝ කොච්චර දුක් විඳිනවද? මේ කිසිම පිනක් දහමක් නැති අන්නේ ලබ්ධිකයෝ කොච්චර සැප විඳිනවද? ඉතින් මම කිව්වා, මහත්මයෝ, අපි ඒ ගැන ආශා කරන්න අවශ්‍ය නැහැ. ජාතක පොතේ තියෙනවා මුනික ජාතකය. එක වෙලෙන්දෙකුට හිටියා කරත්තයා දින ගොන් දෙන්නේ. එක් ගොනෙක් පෙරුම් පුරාගෙන අපේ බෝධිසත්වයන් වහන්සේ. ඒ දෙන්නට හැමදාම ආහාරයට දෙන්නේ පිදුරු පුන්නක් වාදිය. මේ ගෙදර හදන ඌරෙක්. ඌට රස මියුරු කැවිලි පෙවිලි ප්‍රණීත ආහාර නිතරම කෑමට දෙනවා. එතනදී දෙවෙනි ගොනා කියනවා, අනේ බලන්න අයියේ, අපි මෙච්චර මහන්සියලා බර අදිනවා. හැ දවල් නැතුව වැඩ කරනවා. ඒත් අපිට කන්න දෙන්නේ දිරාච්ච පිදුරුයි පොන්නක්කුයි. අර ඌරා ගෙදර කිසි වැඩක් කරන්නේ නැහැ. කකා බුදියනවා. ඒත් එයාට කොච්චර සලකනවද? එතනදී බෝසතාණන් වහන්සේ කිව්වා, මල්ලි, ඕකට ආශා කරන්න එපා. ආතුරානම් බුංජති. ඕකට කියන්නේ මරබත් කනවා කියලා. ඔහොම ඉන්නකොට තව ටික දවසක්, ඔන්න වැඩි දවසක් ගියේ නැහැ. ගෙදර මංගල උත්සවයක් ආවා. මේ ගොන්නු දෙන්න දැක්කාර ඌරා මරලා මස් කරලා ගේ පිටුපස මැස්සක් උඩ තියලා තියෙනවා. බලන්න මල්ලි, මං කිව්ව එක දැන් තේරුණාද? කැවුම් කිරිබත් දීදී හැදි ඕකට තමයි. අපටත් කැවුම් කිරිබත් දුන්නොත්, ප්‍රණීත ආහාර දුන්නොත් අපට ඕක වෙයි කියලා අයියා කිව්වා. ඒ මොනේක ජාතකය. මම මේ මහත්යට කිව්වා, අපි කොච්චර දුක් විඳලා හරි අඬ අඬා හරි ධර්මයේ හැසිරෙනවා. සිල් රකින්නවා, පවින් වැළකීලා ජීවත් වෙනවා. දුකසේ නමුත් දැහැමෙන් ජීවත් වෙනවා. ඒක අපට හොඳයි. පස්පව දස කුසල් කරමින් රතිසප වින්දත් ඒට වඩා දුකසේ නමුත් ජීවන දැහැමි ජීවිතය හොඳයි. යම් දවසක අර මස් කරපු රට වගේ අකුසල් කරන ඇත්තන්ට විපත්ති වෙනවා. දුකසේ නමුත් කුසල් කළ ඇත්තෝ මතු සැපයට යනවා. ඒ නිසා ද්වේකාරී වීම සුදුසු නැහැ. දැන් පුණ්‍ය සුද්ධිය පිළිබඳවත් පැහැදිලි ඇතිනේ.